හරි අද අපි පොඩි ගැදරින් එකක් තියෙනවා අපේ වැඩ කරන කට්ටිය මෙතන එකතු වෙලා ඉන්නේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් අපි ඩමි ඡන්දයක් තියන්න යන්නේ හරි අපි පොල්ලයි පොඩි 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 මොකද්ද බැලට් පේපර් එකක් හදලා තියෙනවා මේක ඉන්නවා උඩින්ම ඉන්නවා ආන්ද්‍ර කුමාර ඒක නම් වැරදි හරි ඊට පස්සේ ඉන්නවා සජිත් ඊට පස්සේ ඉන්නවා රනිල් ඊට පස්සේ ඉන්නවා නාම මෙතනදී ඕන කෙනෙකුට පුළුවන් මෙතෙන්ට අවිල ඡන්ද දාද්දි අපේ බොක්ස් එකේ තියෙනවා ඡන්දේදී වෙනත් එකකට ඕන නම් මේක සම්පූර්ණයෙන් මෙතන එක තමුන් කැවිති කරේ නැත්නම් මේක සම්පූර්ණයෙන් කපලා අයින් කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ හරි තමුන් තනියම මෙතෙන්ට යන්නේ තනියම ඡන්ද දාන්න එක කාටත් පෙන්වන්න බෑ තමුන් විතරයි දාන්නේ හරි තමුන් අවංකව දෙන කෙනාට තැනට දාන්න එච්චරයි හරි එහෙනම් වැලියට ලැහැත්ති වෙමු ఇద్దరికి ఏదో తీరే
පක්ෂ දෙකකට තමයි ඡන්ද වෙලා තින්නේ. හරි. ඡන්ද කොමසාරිස්තුමා සමන්ත බණ්ඩාර කියන්න. ඡන්ද වෙලා තින ඇටි කියන්න. ඊළඟට එන්න අපි 15. 15යි. තුන කාටද කියන්නේ? ආදි ප්‍රේමදාස තව ඡන්ද දෙයක් කියලා. එංග පාරක් විද කැන්සල් ලි ඡන්ද. හතරෙන් පස්සේ බෑ. වැරද්දා ඒක. බලංගු ඡන්ද 18යි. ප්‍රකාශීර ඡන්ද 18යි. බලංගු ඡන්ද 18යි. එින් 15ක් අනුර කුමාර දිසානායකට එතකොට සජිත් ප්‍රේමදාසගේ 3යි. 3යි. වැඩි ඡන්ද 12. වැඩි ඡන්ද 12කින් අනුර කුමාර දිසානායක දලාධිපති වෙනවා. අවුල් නේද කොහෙද යනවානේ අපෝ අපෝ පරි අන්නේ කටි කඩේ හැම්මෙද්දවා